batata. මං දැනගෙන හිටියේ නැහැ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක් අරන් කියලා. තාත්තා හොඳින්ද? මං තාත්තට කෙනෙක් මට ගෙදර එන්න කියලා. මේ මල් පැල මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ සේන. අර ඉස්සරහින් හිටවුවා නම් හරි. අයිෂානි හාමු තමයි මතර හිටවන්න කිව්වේ. මේ මෙව අලුත් වර්ගයක්. මේ ප්‍රදර්ශනයකින්ද කොහෙද ගරක් තියෙන්නේ? ඇත්තද? මේ මටත් මේකෙන් පැල දෙකක් අයින් කරලා තියන්නකො. නංගි ඉන්නවද? ආ. අද නංගි ඉන්නවා. තියන්තන් අද වැඩ වසනු මේ හෙට අවස්සල අපේ ගෙවල් පැත්තේ එන්න බලමු. සාරි පාළුවනේ කෝ කවිච්චි කනපුවත්ම නවින යරංගි ලොකුමන්නේ ඒ මොකටද? හොටෙල් එකටලු තාතා දුන්නේ අපෝනේ. තාතෝ කවිච්චිය දුන්නේ මට. එදා දීප් වෙලාවේ අරගෙන ගියා නම් ඉවරයි. කොහෙද? මේකේතර බඩුවක් මුට්ටුවක් තියන්නවත් ඉඩක් තියෙන එකක් ය. හැබැයි මේ නවීන් කරපු වැඩේ නම් හරිම සෞතුයි. නවීන් හරි මං තව ටිකකින් කතා කරන්න. රයිද නන්දර දැන් තීරණ ඇතිනේ නැන්දි. කාජල් එක්ක අපේ කිසි තරහක් නැහැ. ඇත්තට මේ කාර් එක කාගේද නැන්ද? මගේදි හම්බෙච්ච කෙනෙක්ලු දුන්නේ. මටත් සැක ඔන්න ඔය කතාව තමයි ළමේනේ. අද කාලේ නිකං කාර්තිය බඩුම් ගන්න කාර් එකක නගගෙනවත් යන්නේ නැහැ. ඔන්නෝ ට්‍රිප් ගමන තමයි සේරටම මුල වුනේ. මගෙන් ඇහුවා යන්නද කියලා. ඉතින් මාත් මුකුත් කිව්වේ නැහැ. මොකෝ ගමන් නොගිය ළමයි කියයි. නැන්දි
චතුරංගයි අපිත් එක්ක තරහෙන් දින්නේ. මූණත් එක්කලා තරහා වෙලා නායක පාගෙන උන්කටද ළම ඉන්නේ. කවුදමනට මහනෙන් පාර කිව්වේ? අයියා කැමති දෙයක් හිතා ගන්නයි. අපි තරහ නැහැ. අයියා කාර් එක ගත්තේ ගුණතිලක මහත්තයාගෙන්නේ. මේ අපේ කම්පැනි එකෙන් ගිය මාසේ හඳුන්වලා දුන්න අලුත්ම රක්ෂණ ක්‍රමයක්. රියදුරු දෑත කියන. වාහනේ සුළු දෝෂයකට පාව ගෙමු. දැන් අයියේ මේ ශාල රිය අනතුරකදී වාහනේ වටිනාකමෙන් 50%ක්ම ගෙවනවා. අතර මගදී දාලා එනවුන්ට ගැලපෙන විදිහ මොකක්වත් රක්ෂණ ක්‍රමයක් උඹලා ගාව නැද්ද? ලෙඩා බලන්න මං හැන්ද කර එන්නකො. එතකම් මේ තෙල් ටික ගෙනිහිල්ලා ධනිස්ස ගහලා අත ගන්න. හොඳයි නේද මහත්තයා. තෙරුවන් සරණයි. ඩිංග සිඩිංගාරේ ඩිංගාරේ ඩිංග සිඩිංගාරේ. ඔය ඔය පඩම්. පටන් ගත්තා. වයි කල්ලි ඇහිලා ආවේ. අපෝයෝ. මට වෙන වැඩ නැහැ. නාමලේ මාත්‍යා නිදිද? පොතක් බලනවද මාමි? මාත්‍යාර හොඳයි. දැන් ගෙදර යන්න පුළුවන්. ඔය ලෙඩේ හරියට වතුරේ ඔබාපු ගෝලයක් වගේ. කාරක නේද? අන්න අර උනාපුල ආයෙනෝ මේ විනාස. ඔය 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 ඒ ඔය මහත්තයාගේ නැහැද? නැහැ නෙවෙයි වියේ කායි. මට මතක් වෙන්නේ මර කවිච්චි. පරාලේ. තාත්තා ගෙන යන්න කියපු වෙලාවේ අරන් ආව නම් ඉවරයි. ඔය ඉතින් දැන් කල්පනා කරලා වැඩක් නැහැ නේ. ගියේ නොවන ඇතුන් ලවවත් අද්දන්න බැහැ කියලා ආල නැද්ද? ගෙනාවත් ඉතින් මේ හොඬු ඇතුලේ කොහේ තියන්නද? අනේ ඇත්තට ඔයත් බදාගත්තු ගේ තමයි ගේ. මගේ හිතට කොයි පැත්තකින්වත් සැනසීමක් නැහැ. ඇත්ත. ආඩ තිබුණේ ලොකු සාලයක් තියෙන මිනිහෙක් බලලා ඇඟෙල්ලෙන්න. කවුද දන්නේ දසල කරදර කර කර මගේ පස්සෙන් ආවේ.
සුරේන් ආවා. කොහේ ගනගේ? මං උදේත් කෝල් කරා. මොනා කරන්නද ඉතින්? වාගේම නංගිනේ. කොහොම සුරේන්? එන. අඩි. බෝඩ් මීටින් එකත් කැන්සල් කරගෙනමයි ආවේ. නිලන්තට ඉතින් බුරුකාරයක් වෙන්න බෑනේ. ඒක හොඳයි. පොඩ්ඩක් ඉඳහසෙ කතා කරලා යන්න පුළන්නේ. ඔව්. කතා කරන්න ඕන කෙනා නැහැ තාම ඇවිල්ලා ඒකයි ප්‍රශ්නේ. නමුත් දැන් එනවා. එයා ඉතින් පොඩි සයිකලෙන් එන්නේ. වෙනස් විදියට හිතන කෙනෙක්ට නම් මං කැමතියි. Excuse me. හෙලෝ නංගි, ඔයා එන ගමන්ද? ගහකින් කොල්ලයක් වැටෙනකම් බලන් ඉන්නවලු ෆොටෝ එකක් ගන්න. එයාට මේ හැම දෙයකටම වඩා කොල්ලේ ලොකුයි. අපරාදේ මටත් තිබුණේ බෝඩ් මීටින් එක කැන්සල් නොකර ඉන්න. මං එයාට උදෙත් මතක් කරා. හරියට පොඩි ළමයෙක් වගේ. එයාගේ මුළු ජීවිතේම ෆොටෝග්‍රැෆි. එහෙනම් ඉතින් එයාට පිට කෙනෙක් ගැන හිතන්න ඉඩක් නැතුව ඇති. අපේ ගෙදර කට්ටියට වාහනේ ගැන ප්‍රශ්න කෝටියයි අංක. මං ආයේ වාහනේ දීලා යන්න කියලා. මං එනකම් ආච්චිලා ගෙදර ගිහිල්ලා චලියේ රෝදේ තරං ආවේ. කොහොමද ආච්චි චලිය හොඳට බලා ගන්නවෝ? එයා එයා මාර සඩරක් දීලා ඒක ආරක්ෂා කරගෙන තියෙන්නේ. හරියට මකර විජිතේ වගේ. ආ අංක, මේ මාර වැඩක් වුණානේ. මට හම්බුණා මගදි ගෑනු ළමේ. ඒ ළමයා මේ පුස්සයිකල පැදගෙන එයා මගෙන් ඇහුවා තාත්තකෝ කියලා. ඉතින් තාම ඇහුවා. එයා දන්නේ නැහැ කිව්වා තාත්තා ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා කියලා. තාත්තට ඉක්මනට ගෙදර එන්න කිව්වා. මං හිතන්නේ ළමයට පිස්සු. තාත්තට හම් වෙලා තියෙන්නේ මගේ බාල දුව. ඈ? එතකොට මේ බයිසිකලයකින්? එයා ටිකක් අමුතු විදිහට හිතන කෙනෙක් පුතා. මට ඒත් හිතුණා අංකල්. මේ ඉතින් අංකල්ට ඉන්නේ ඒ දුව විතරද? මට දරුවෝ 4 දෙනෙක් ඉන්නේ. ඒ බාල දුව විතරයි මං ගැන ටිකක් හරි හොයලා බලන්නේ. එතකොට මේ ආන්ටි අපි දෙන්න හරි මාදරෙන් හිටියේ පුතා. හරියට ඉන්දි කට්ටයි නූලයි වගේ. ඔය පොඩි දුව හම්බ වෙලා හරියට හරි මාසේ. ඇක්සිඩන්ට් එකක් වෙලා මාව දාලා ගියේ. ඊට පස්සේ මං සදාකම මේ ලෝකෙ තනි වුණා පුතා. අනේ අංකල්, ඒ ගැන දැන් හිතන්න එපා. මිනිස්සුන් ඉතින් ඔය වගේ දේවල් වෙනවනේ. පුතා ආපහු ඉක්මනට ගෙදර යනවා? නෑ, මං තව ටික දවසක් ඉන්නම්. ඒක හොඳයි පුතා.